ඔබත් සීස බබෙක්ද? ඔන්න ඉතින් සීස බබාලටයි නෝමල් බබාලටයි හැමෝටම අහන්න පුළුවන් රසවත් අතීත කතාවක් කියන්නයි මම අද ලෑස්ති වෙන්නේ. සිසේරියන් සත්කම් ගැන ඔබ අහලා තිබුණාට මෙහි අතීත කතාව ඔබ දන්නේ නැතුව ඇතිනේ. ඉතින් අහලම බලන්නකෝ. සිසේරියන් සත්කමේ ඉතිහාස කතාව ඉතා ඈත අතීතයට දිව යනවා. බටහිර සහ බටහිර නොවන සංස්කෘතීන් තුලත් විවිධ කතා මේ සම්බන්ධව පැතිරිලා තියෙනවා. පුරාතනයේ සිට පැවතෙන මේ කතා මිත්‍යාවන් මගින් ආවරණය වෙලා පැවතීම නිසා ඒවායේ සත්‍යතාවය තහවුරු කරන්න අපහසුයි. මේ කතාවල ආරම්භය පැවතෙන්නේ ජූලියස් සීසර් සත්කමක් මගින් උපත ලැබීමත් සමග කියලා විශ්වාස කරන්නේ. නමුත් මේ කතාව සත්‍යක් බවට එකඟ වීමට නොහැකි වන්නේ ඔහුගේ මව වන ඔරේලියා ජූලියස් සීසර්ගේ බ්‍රිතාන්‍ය ආක්‍රමණය පිළිබඳ ඇසීමට ජීවත්ව සිටි නිසායි. මේකට හේතුව තමයි මේ කාලයේදී සත්කම් මගින් දරුවන් බිහි කරන ලද්දේ එම ගර්භණී කාන්තාව මියගොස් හෝ මිය යමින් සිටින විට දරුවා බිහි කිරීම සඳහා පමණයි. ජීවත්ව සිටින ගැබිනි මවවරුන්ට මෙවැනි සත්කම් සිදු කළේ නැහැ. ජූලියස් සීසර් යටතේ වූ රෝමානු නීතිය මගින් ගර්භණී කාන්තාවන්ට උදරයේ සත්කමක් මගින් දරුවන් බිහි කිරීම නියම කළ නිසා මෙම සත්කම් සිසේරියන් නමින් හඳුන්වනවා කියන එක එක් මතයක්. අනිත් මතය තමයි ලතින් භාෂාවෙන් මෙය බින්දියාව කියන එක. ලතින් භාෂාවෙන් සෙඩයා කියන්නේ කපනවා කියන එක සහ කයසනෙස් කියන්නේ ගර්භණී කාන්තාවන්ට සිදු කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණවලදී උදරය විවෘත කර දරුවන් පිටතට ගැනීමයි. ඉතින් මෙවැනි විවිධ මත නිසා හරියටම සිසේරියන් සත්කමේ නමේ උපත හොයාගන්න නම් අපහසුයි. අතීත කතාවල කියවෙන ලෙසට උදරයේ සිදු කරන ලද සත්කමක් මගින් දරුවන් බිහි කරන ලද්දේ මිය යමින් සිටින මවවරුන්ගේ කුසේ සිටින දරුවන් බේරා ගැනීම සඳහා සහ එකල අගමානුකූලව ගර්භණී කාන්තාවක් මියගිය විට කුස තුළ සිටින දරුවා එලෙසම මවත් සමග මිහිදන් කිරීම තහනම් වූ අතර පිටතට රැගෙන වෙනම මිහිදන් කළ යුතු වුණා. මේ කරුණ දෙක නිසා තමයි සත්කම් මගින් දරුවන් බිහි කිරීම ආරම්භ කළේ. 16 සහ 17 වන ශතවර්ෂයන් පුරාවටම සිසේරියන් සත්කම් කියලා තමයි මෙම සත්කම් වර්ගය හැඳින්වුවේ. නමුත් 1598 දී ජැකෝස් ගුලිමියු විසින් විඳමු කර්තව්‍යයල ප්‍රකාශයට පත් කරන ලද පොතක් මගින් මෙම සත්කම සෙක්ෂන් ලෙස හඳුන්වා තිබුව අතර එතැන් සිට මෙය සිසේරියන් සෙක්ෂන් ලෙස හඳුන්වනු ලැබුවා. සිසේරියන් සත්කම ගැන මුලින්ම ලියවුණු වර්තාවක් හමුවන්නේ ස්විට්සර්ලන්තයෙන්. ඒ 1500 දී ජැකොබ් නෞෆර් විසින් තම බිරිඳට සිදු කරන ලද සිසේරියන් සත්කම පිළිබඳවයි. ඔහුගේ බිරිඳ දින ගණනාවක් ප්‍රසව වේදනාවෙන් පසු අතර වින්නම මාතාවන් 13 දෙනෙකුගේ උපකාරයෙන් වුවත් දරුවා බිහි කරගත නොහැකි වුවා. බලාපොරොත්තු සුන්නු ජේකොබ් අවසානයේ එකල පාලන අධිකාරියන් අවසර ලබාගත්තේ තම බිරිඳගේ උදරය විවෘත කර දරුවා බිහි කිරීමටයි. ඔහුගේ මෙම වෑයම සාර්ථක වූයේ තම බිරිඳ නිරෝගී දරුවෙකුට උපත ලබා දෙමින්. මෙම දරුවා අවුරුදු 77ක් ජීවත් වූවා. නමුත් මෙම කතාව ලියවිල්ලක් ලෙස වාර්තා වූයේ එයින් වසර 82කට පසුවයි. මුල් කාලයේදී මෙම සත්කම් සඳහා භාවිතා කළේ කිචන් බෙඩ් සහ ටේබල්ස්. දරු ප්‍රසූතිය සඳහා පහසුකම් අඩු වෛද්‍ය සහාය නොලැබෙන ඈත ග්‍රාමීය පළාත්වල තමයි මෙම සත්කම් වැඩිපුර සිදු කළේ. සාර්ථකව මෙම සත්කම් සිදු කිරීමට සහ සංකූලතා අඩු කර ගැනීමට සත්කම් සිදු කරන්නා හට මිනිස් සිරුරේ අවයව පිහිටන ආකාරය එනම් හියුමන් ඇනටොමි හොඳින් හදාරා සිටිය යුතු වුණා වගේම සත්කම සිදු කිරීමේදී ඇතිවන අධික වේදනාව නැති කිරීමට මෙන්ම පසුව ඇතිවන විෂබීජ ආසාදනයන්ගෙන් මිදීමටත් උපක්‍රම සොයාගත යුතු වුණා. වර්ෂ 1800 අගභාගය වන විට වෛද්‍ය සිසුන් හට මලසිරුර විච්ඡේදනය කිරීම සඳහා වැඩි ඉඩ ප්‍රස්ථා ලැබුණු අතර මෙම දැනුම සත්කම් සඳහා බොහෝ උපකාරී වුණා. මුල් කාලයේදී වෛද්‍ය විද්‍යාව හැදෑරීමට මඟ විවරුවේ පුරුෂයන්ට පමණයි. නමුත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් වාර්තා වුණු ප්‍රථම සාර්ථක සිසේරියන් සත්කම් සිදු කරන ලද්දේ කාන්තාවක විසින්. ඒ 1815 1821 අතර කාලයකදී වෙන අතර ඇය පෙනී සිටියේ පිරිමි පුද්ගලයෙකු ලෙසයි. මිරැන්ඩා ස්ටුවර්ට් බැරි වන ඇය මෙලෙස පිරිමි පුද්ගලයෙකු ලෙස වෙස්වලා ගනිමින් බ්‍රිතාන්‍ය හමුදාවේ වෛද්‍යවරයෙකු ලෙසද දකුණු අප්‍රිකාවේ සේවය කර තිබුණා. 19 සියවසේදී අප්‍රිකාවේ සංචාරය කළ සංචාරකයින්ද එම රටවල සිදු කරන ලද සිසිරින් සත්කම් ගැන මෙලෙස සටහන් කර තිබුණා. 1879 බ්‍රිතාන්‍ය සංචාරකයෙකු වූ R.W. ෆෙල්කින් විසින් උගන්ඩා සංචාරයකදී සියසින් දැක තබන ලද සටහනකුයි මේ. සත්කම සිදු කරන්නා කෙසෙල් වලින් පෙරා ගන්නා ලද පානයක් ගර්භණී කාන්තාවට පානය කිරීමට සැලසීම මගින් එම කාන්තාව සිහිමූර්ජා තත්ත්වයට පත් කරනු ලබනවා. මෙම දීරයම යොදා ගනිමින් සත්කම ආරම්භ කිරීමට ප්‍රථම ඔහුගේ දෑත්ද එම කාන්තාවගේ උදරයද පිරිසිදු කරනු ලබනවා.
ඉන්පසු උදරයේ මත දික් අතර කැපුමක් යොදා උදරය විවෘත කරගනු ලබනවා. රුධිර වහනය අවම කිරීමට ඔහු එම ස්ථාන කාරම් බෙහෙතකින් පුළුස්සා දමනු ලබනවා. ඉන්පසු දරුවා පිටතට ගැනීමෙන් පසුව ගර්භාෂය සංකෝචනය වීම සඳහා ගර්භාෂය පිටතින් පිරිමැදීමක් සිදු කරනවා. උදරය මසා දැමීමක් සිදු නොකරන අතර විවෘත කරන ලද ගර්භාෂය සහ උදර බිත්ති යකඩ ඉදි කට හෝ අල්පෙනිති වැනි දෙයකින් එකිනෙකට සම්බන්ධ කර වසා දමනු ලැබුවා. ඉන්පසු තුවාලයට පිටතින් ආලේප කළේ ගස්වල පොතු අඹරා සකස් කරගන්නා ලද බෙහෙත් ආලේපයක්. මෙලෙස වුන් සැත්කම නිමා කරන ලදී. රෝගියා සුවෙන් පසු වූ අතර මෙම සැත්කම දීර්ඝ කාලයක් තිස්සේ ඔවුන් භාවිතා කර තිබූ බව කී පෙනෙන්නට තිබුණේ. එතරම් ඔවුන්ගේ කාර්යක්ෂමව සිදු කළා. 1880 - 1925 අතර කාලයේදී තමයි උදරයේ දිගු අතට යොදුන කැපුම් වෙනුවට උදරයේ පහලින් හරස් අතට ශල්‍ය කැපුම් යෙදීම ආරම්භ කළේ. 1928 දී ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් විසින් පෙනිසිලින් සොයා ගැනීමත් සමග මෙම සැත්කම් වලින් පසුව ඇතිවන ආසාදන වලින් රෝගීන් ආරක්ෂා වුණා. මෙලෙස ප්‍රතිජීවක ඖෂධ සොයා ගැනීම සහ ඒවායේ දියුණුවත් දියුණු නිර්වින්දන ක්‍රම සොයා ගැනීම සහ එහි දියුණුවත් නිසා ක්‍රමක්‍රමයෙන් සිසේරියන් සැත්කම් වල ගුණාත්මකභාවය දියුණු වූ අතර පසු සංකූලතා බොහෝ අඩු වුණා. අද වන විට සිසේරියන් සැත්කම් යනු ලොව සුලභවම සිදු කරන සැත්කම් වර්ගයක් වගේම වසරකට ලෝකයේ මෙවැනි සැත්කම් මිලියන 18.5ක් පමණ සිදු කරනවා. ඉතින් කියන්නට බොහොමයක් තිබුණත් කෙටියෙන් සිසේරියන් සැත්කම් ගැන කියන්න තියෙන්නේ මේ වගේ අතීත කතාවක් තමයි. මේ වගේම තවත් දවසක ඔබට වෛද්‍ය විද්‍යාව හා බැඳුණු රසවත් අතීත කතාවක් රැගෙන මේ අරමුණින් අපි සමුගන්නවා. එතෙක් ආයුබෝවන්.